පිරාමින් පසුව නැවතත් අද දෙරණ සමගින් සමලිංගිකයින් අතර HIV ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශය පවසනවා. ලිංගාශ්‍රිත රෝග හා HIV AIDS මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ මේ වසරේ වාර්තා වී ඇති HIV රෝගීන්ගෙන් වැඩි දෙනෙකු සමලිංගිකයින් බවයි. මෙවසර ගත වූ පළමු මාස තුන තුළ ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිතයන් 70 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 70%කට වැඩි පිරිසක් පිරිමි පුද්ගලින් වන බවයි වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට HIV ආසාදනය වී ඇත්තේ සමලිංගිකයින්ගෙන් බව අනාවරණය වී තිබෙනවා. ඉන් බහුතරයක් වයස අවුරුදු 25-49 අතර පුද්ගලින් බවයි වාර්තා වන්නේ. වැඩබිම් ආශ්‍රිතව HIV ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් වැඩබිම් ආශ්‍රිතව HIV AIDS පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වෛද්‍ය සිසිර ලීනගේ මහතා සඳහන් කළේ. බංග්ලාදේශ මහ බැංකුවේ මුදල් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පුද්ගලින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව බංග්ලාදේශ පොලිසිය පවසනවා. බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට රහසිගත වැතුළු වී ඇමරිකානු ඩොලර් බිලියන 1කට අධික මුදලක් වෙනත් ගිණුම්වලට යොමු කිරීමේ සිද්ධියක් පසුගිය පෙබරවාරි මාස 5 වන දින වාර්තා වුණා. නිව්යෝකේ ෆෙඩරල් සංචිත ගිණුමෙන් මෙම මුදල් සොරාගෙන ඇති අතර අදාළ මුදල් පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් කිහිපයකට යොමු කර ඇති බවට වාර්තා වනවා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි බංග්ලාදේශ පොලිසිය ඊයේ ප්‍රකාශ කර ඇත්තේ. ඔවුන් අතර පිලිපීන ජාතිකයන් 12 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. අදාළ පුද්ගලින් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න මෙතෙක් බංග්ලාදේශ ආරක්ෂකංශ විසින් අනාවරණ කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල වාර්තා පිලිපීනයට සහ ශ්‍රී ලංකාවට යොමු කර ඇති බව බංග්ලාදේශ ආරක්ෂකංශ පවසනවා. මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. වත්මන් පොලිස්පතිවරයා පත්කිරීම නීති විරෝධී හා සදාචාරාත්මක නොවන බව පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. පොලිස්පති ධූරයේ සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමාව තෝරා ගැනීම එක පැත්තකින් නීති විරෝධී, අනිත් පැත්තෙන් සදාචාර විරෝධී. සමාල්ක ඇඟ සුරතල් මූණ කචල් වගේ දේවල් බලලා නීතිපති පොලිස්පති වගේ වැදගත් අනතුරු තෝරන්න බෑ. මාත් එක්ක උදේට ගුඩ් මෝර්නින් සර් කියනවාද, මම නියෝගයක් දුන්නම සූචකීකරු ගෝලෙක් වගේ ඉටු කරනවාද, මේවා නිර්ණායක කරගෙන නීතිපති පොලිස්පති තෝරන්න බෑ. අද ව්‍යවස්ථාදායක සභාව ජනතා පැතුම පමණක් නොව පාර්ලිමේන්තුවේ පැතුමත් බොඳ කරලා තියෙනවා. දැන් සදාචාර විරෝධී වන්නේ ඇයි? ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපති නියෝජිත වෙන පාච රණවක ඇමතිතුමන් පොලිස් විමර්ශන 4ක සැකකරුවේ. ඒ නිසා ඔහු ව්‍යවස්ථාදායක සභාවේ වාඩි වෙලා අනාගත පොලිස්පතිවරයා තේරීම හොරාගේ අම්මගෙන් නෙවෙයි, හොරාගෙන් පේන ඇසීමක් හා සමානයි කියලා. ජීවිත සීනේ බවට පත් වී තිබුණු පොලිස්පති ධූරයට එතුමාව පත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ තමන්ගේ විමර්ශනයේ සැකකරුවා වන පාච රණවක ඇමතිතුමන්. ඔන්න චම්පික විසින් පූජිතගේ යහපතක් වෙන ආකාරයෙන් ඔහුගේ අනාගතය පිළිබඳ ප්‍රශ්න විසඳලා තියෙනවා. දැන් තියෙන්නේ පූජිත ජයසුන්දර මැතිතුමාට කළගුණ සැලකීමේ අවස්ථාව. දැන් ඉතින් රණවක ඇමතිතුමන්ට එරෙහිව තියෙන විමර්ශන 4ට අබසරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අද දෙරණ සිව් දේශ විශේෂාංගයේ දැන් හැටන් සිට නල්ලතන්නී දක්වා දහවනි වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බිතුලි කණුවක ගැටි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුර වන විට බස් රථයේ මගින් 65 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරින් කිසිවෙකුට හානි සිදුව නැහැ. අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය විවෘත කර මේ වන විට සති 3ක් පමණ ගත වී ඇතත් විශාල වශයෙන් සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙනවා. ගත වූ සති 3 තුළ දිනකට 104කට අධික සංචාරකින් සංඛ්‍යාවක් මෙම සෆාරි උද්‍යානයේ නැරඹීමට පැමිණෙන බවයි හිසාකර අධ්‍යක්ෂ හේමන්ත වත්නායක මහතා සඳහන් කළේ. වියගම කොට්ටුන්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉපැරණි පිංනිද සහ හම්බලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 100කට වඩා ඉපැරණි මෙම පිංනිද සහ හම්බලම ප්‍රදේශයේ විශාල පිරිසක් භාවිතයට ගන්න ලබනවා.
මෙවර විට කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් වෙ නොමැති මේ පින් විදස හම්බලම ප්‍රදේශවාසීන් එක්ව පිරිසිදු කළද බලධාරීන්ගේ අවධානය යොමු කර කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. මේ කුඹුක් ගහයට තියෙන ලිඳකින් වතුර පොදන්නා නෝ කියන්නේ ඇගේ තියෙන මාංශයේ විඩාව සැමදේම නිවනෝ කියලා තමයි අපේ තාත්තල සීයලා කිව්වේ. ඉතින් ඒ තරම් වටන ලිඳක් අද මේ තරම් ජරාවාස වෙලා අපිට නාන්න බැරි තරමට ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට විනාශ වෙලා කියලා නඩමු බවට පත් වෙලා අපිට ඉඩෝර කාලයක් ආව මොන පෑවිල්ලක් ආවත් මේ ලිඳේ වතුර කවදාවත් ඉඳිලි නැහැ. නගරයේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අම්පාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට වෑන් රථයක් සහ නවීන පන්නේ ඖෂධ ප්‍රවාහන ලොරි රථයක් ලබා දීම නගරයේ පළාත් සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් නෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම වෑන් රථයේ සහ ලොරි රථයේ වටිනාකම රුපියල් මිලියන 14ක්. ඇල්ල නවලගම් ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග දියනෑමට ගොස් ඇති අතර ඔවුන් එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ. ගිරිතලේ බකමූණ ප්‍රධාන මාර්ගයේ දිය බෙදුම කෝඳුරාව රතුපාල මාසරදී වනාලි පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බකමූණ ඔරුවැදි සියඹලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරුපේ. මහරගම පිළිකා රෝහල වෙනුවෙන් අත්‍යවශ්‍ය වී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මේ වන විට රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග ලෙස ලැබී තිබෙනවා. ඔබටද මේ මහඟු සත්කාරයට දායක වීමට තව දුරටත් ඉඩ විවරව පවතිනවා. මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිවීම සම්බන්ධව අද දෙරණ පසුගියදා රටට කරුණු අනාවරණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා සහයෙන් මෙම යන්ත්‍රයක් මිලදී ගැනීමට වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර මනුස්ස දෙරණද ඒ සමග අත්වැල් බැඳ ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනේ වන විට කෝටියක මුදලක් ඒ වෙනුවෙන් මහරගම පිළිකා ආයතනය යන නමින් විවෘත කර ඇති ගිණුමට බැර වී තිබෙනවා. පසුගිය දින කීපය තුළ අපිට රුපියල් කෝටියකට ආසන්න තැන්පත් මුදල් ප්‍රමාණයක් ඔබ සමගින් ලැබිලා තිබෙනවා. ඒ සඳහා මනුසද්දරණ ඇතුළු ඔබ සමට දෙනාටම පළමුව සූතිය පුද කරන්න ඕනේ. විශේෂ කාරණය තමයි සෑම විනාඩි 3කට වතාවක් මුදල් තැන්පත් කිරීමක් සිදු වෙනවා. එතනදී මම මතක් කරන්න ඕනේ රුපියල් ලක්ෂය දුන්න දානපතිය වගේම ඔබගෙන් ලැබෙන රුපියල් 100 සුළු මුදලත් අපිට වටිනවා. මෙරට දහස් සංඛ්‍යාත පිළිකා රෝගීන් සුවපත් කිරීමේ කාර්යයට මහරගම පිළිකා ආයතනයේ නමින් විවෘත කර ඇති ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ 71 27 50 69 දරන ගිණුමට පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය තවදුරටත් ලබා දිය හැකි. විදේශ සහ ක්‍රීඩා පුවත් මේ කෙටි විරාමයෙන් පසුව දැන් විදේශ පුවතක්. ඉක්වදෝ රාජ්‍යයේ හටගත් භූකම්පණයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 413 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. භූකම්පණයෙන් පුද්ගලයන් 2500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය තුළ ලොව රටවල් කිහිපයකම ප්‍රබල භූකම්පන සිදු වුණා. ඒ අනුව 13 වනදා මියන්මාරයේදීත් 15 සහ 16 වන දිනන්හි ජපානයේදීත් 17 වනදා ඉක්වදෝරයේත් මේ ආකාරයට භූකම්පන හටගත්තා. ඉක්වදෝර රාජ්‍යයේ මුස්නේ වෙරළාසන්න නගරයට කිලෝමීටර 27ක් ගිනිකොන දිශාවට වන්නට පිහිටි ප්‍රදේශයක මෙම ප්‍රබල භූකම්පනයේ අපකේන්ද්‍රය සටහන් වුණා. රිච්ටර් මාපකයේ ඒකක 7.8 අගයක් සටහන් වූ අදාළ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයන් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 2500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉක්වදෝරයේ හටගත් මෙම භූකම්පනයේ ප්‍රබලතාව අසල්වැසි රාජ්‍යයන් වන පේරු සහ කොලොම්බියාව දක්වාද විහිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සහන කටයුතු සඳහා අදාළ ප්‍රදේශ වෙත දසදහසක පමණ හමුදා බලයන් යොදවා ඇති අතර 3500ක පමණ පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා. මෙම ව්‍යසනයෙන් අවතැන් වූවන්ගේ තොරතුරු විමසීම සඳහා ඉක්වදෝර ජනාධිපති රෆායෙල් කොරයා අවතැන් කඳවුර වෙත ගොස් තිබෙනවා. මේ අතර අවතැන් වූවන් බේරා ගැනීමේ විශේෂ සහන කණ්ඩායම් රැසක් යොදවා ඇති අතර අවතැන් වූවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීමේ කටයුතු මේ වන විට ආරම්භ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ගන්නට සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ මුම්බයි ඉන්දියස් කණ්ඩායම කඩලු 7කින් පරාජයට පත් කරමින් Yes, top tonight is Hyderabad.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන්නු මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 142ක් රැස් කරගත්තා. එහෙදි අම්බති රයිදු පන්දු 49කදී 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමගින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 54ක්. කුණාල් පාණ්ඩ්‍යා පන්දු 28කදී නොදැවි ලකුණු 49. ඔහුගේ නිමිට 6 පහර 3ක් සහ 4 පහර 3ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී බරින්දර් ස්ට්‍රාන් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දු අට 17යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවි ජයග්‍රහ ඉලක්කයේ පසු කර යාමට සමත් වුණා. එහිදී විශිෂ්ට ප්‍රතිහරමයක නිරත වූ නායක ඩේවිඩ් වෝනර්ස් පන්දු 59කදී නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 90ක්. ඔහුගේ නිමිට 6 පහර 4ක් සහ 4 පහර 7ක් ඇතුළත්. මොයිසස් හෙන්රික්ස් ලකුණු 20ක් රැස් කරගත්තා. මෙම ජයග්‍රහණය හයිදරාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණයයි. ඒ සමගින් අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ දවසක්.